අයිබෝන් පුතේ 11 ශ්‍රේණිය ප්‍රකාශ විද්‍යාව වක්‍ර දර්පණ ගැන අද වීඩියෝ එකෙන් දැනගනිමු. වක්‍ර දර්පණ වර්ග දෙකක් ගැන අපි ඉගෙන ගන්නවා. අවතල දර්පණ සහ උත්තල දර්පණ ගැන. පුතේ උත්තල දර්පණ සහ අවතල දර්පණ හඳුනගන්නේ කොහොමද? අවතල දර්පණයක එහි පරාවර්තන පෘෂ්ඨය වක්‍රව ඇතුල් පැත්තට නෙරා තිබෙනවා. එතකොට උත්තල දර්පණයක පරාවර්තන පෘෂ්ඨය වක්‍රව ඉදිරියට නෙරලා තියෙනවා. හැමෝම වාහනවල පැති කණ්ණාඩිවල උත්තල දර්පණ දැකලා ඇති. හරි. මුලින්ම දර්පණයක කොටස් ටික අඳුනගනිමු. දර්පණයක කොටස් ටික අපිට මතක තියෙන්න ඕනේ. දර්පණයක් ගෝලයකින් ලබාගත් කොටසක්. එතකොට මේ ගෝලයේ කේන්ද්‍රය ගෝලය දර්පණයයත් ගෝලයේ කේන්ද්‍රයට වක්‍රතා කේන්ද්‍රය ලෙස හඳුන්වනවා. එය C ලෙස දක්වලා තියෙනවා. ඊළඟට වක්‍ර දර්පණය මේ අවතල දර්පණයේ වක්‍ර පුෂ්ඨය වක්‍ර දර්පණයේ විවරය මැද අපි ද්‍රවය ලෙස හඳුන්වනවා. මේ ද්‍රවය සහ වක්‍රතා කේන්ද්‍රයේ යාකරන රේඛාව ප්‍රධාන අක්ෂය ලෙස අපි හඳුන්වන්නේ. එතකොට මෙම කොටස් අපිට මතක තියෙන්න ඕනි. දර්පණයක තිබෙන්නේ වක්‍රතා කේන්ද්‍රය සහ ද්‍රවය. අවතල පෘෂ්ඨය මේ තිබෙන අවතල දර්පණය. එතකොට උත්තල දර්පණයකත් එහිමයි. උත්තර දර්පණයක ද්‍රවය උත්තර දර්පණයක පිටතට නිරාගොස් තිබෙනවා. එහි වක්‍ර දර්පණ විවරයේ මැද ද්‍රවය තිබෙනවා. සහ ගෝලයේ දර්පණය ගෝලයේ මැද වක්‍රතා කේන්ද්‍රය ලෙස හඳුන්වනවා. දර්පණවල ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණ දර්පණේ පතිත වුණාට පස්සේ වෙන්නේ මොකක්ද? අවතල දර්පණයක නම් සමාන්තරාලෝක කදම්බය ඒ මත වැදිලා පරාවර්තනය වෙලා ප්‍රධාන අක්ෂයේ මත යම් ලක්ෂයක එකතු වෙනවා. එය අවතල දර්පණේ නාභිය ලෙස හඳුන්වනවා. එතකොට උත්තල දර්පණයක දර්පණේ මත පතිත වෙන ආලෝක කිරණ ඈත් වී අපසරණය වන පරිදි පරාවර්තනය වෙනවා. ඒත් ඒවා නාභියක සිට පැමිණෙන්නාක් මෙන් හැරි අපසරණය වීම සිදු වෙනවා. දැන් අපි බලමු පුතේ දර්පණ මත පතිත වන ආලෝක කිරණවල හැසිරීම. මෙම කිරණ අනිවාර්යයෙන් මතක තියා ගන්නම වෙනවා. එවැනි කිරණ දෙකක් යොදාගෙන කිරණ සටහන් අඳින්න විභාගයේදී අපට ලැබෙනවා. අවතල දර්පණයක් ඇසුරෙන් ප්‍රතිබිම්බ සෑදෙන අන්දම කිරණ සටහනක දක්වන්න පුළුවන්. මෙහිදී මූලික කිරණ පහක් යොදා ගන්නවා. ඉන් ඕනෑම දෙකක් යොදාගෙන අපට කිරණ සටහන් අඳින්න පුළුවන්. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණ පරාවර්තනය වී නාභිය හරහා ගමන් කරනවා. අවතල දර්පණයක ප්‍රධාන අක්ෂයට සමාන්තරව එන කිරණ දර්පණයේ වැදි නාභිය හරහා පරාවර්තනය වීම සිදු වෙනවා. හරි පුතේ, දෙවන කිරණය තමයි සමාන්තර වෙන කිරණය නාභිය හරහා ගමන් කරා නම් අවතල දර්පණයකට නාභිය හරහා පැමිණ ඒ මත පතිත වෙන කිරණය සමාන්තරව ගමන් කරන්න ඕනි. නාභිය හරහා එන කිරණ සමාන්තරව ගමන් කරනවා. බලන්න කහපැහැයට දක්වා ඇති කිරණයේ දෙස F හරහා ආවා, සමාන්තරව ගමන් කළා. තුන්වන කිරණය තමයි පුතේ C වක්‍රතා කේන්ද්‍රය ඔස්සේ පැමිණ දර්පණය මත පතිත වෙන කිරණ වක්‍රතා කේන්ද්‍රය හරහාම පරාවර්තනය වෙනවා. ඊළඟට පුතේ ප්‍රධාන අක්ෂයට ආනතව දර්පණයේ ද්‍රවය වෙත පැමිණෙන කිරණ එම පතන කෝණයට සමාන කෝණයක් සාදමින් පරාවර්තන නියම අනුව පරාවර්තනය සිදුවෙනවා. දැන් උත්තල දර්පණයක මූලික කිරණ ටික බලමු. ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණ දර්පණය මත පතිත වෙන කිරණ නාභියේ සිට එන්නක් මෙන් අපසරණය වෙනවා. ඊළඟට නාභිය එල්ලේ පැමිණ දර්පණය මත කිරණයක් පතිත වුනොත් එය
ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරනවා. අවතල දර්පණයේ ද්‍රවය වෙත ආනතව පැමිණෙන කිරණ පරාවර්තන නියමවලට අනුව පතන කෝණයට සමාන පරාවර්තන කෝණයක් සාදමින් අපසරණය වෙනවා. ඊළඟට දර්පණයේ වක්‍රතා කේන්ද්‍රය එල්ලේ පැමිණ දර්පණය මත පතිත වෙන කිරණයක් එම මාර්ගයේම නැවත පරාවර්තනය වෙනවා. පුතේ, අපි දර්පණවල මූලික කිරණ පිළිබඳව කතා කළා. එම ඕනෑම කිරණ දෙකක් යොදාගෙන කිරණ සටහන් අඳින්න පුළුවන්. දර්පණයේ ඉදිරියේ විවිධ පිහිටීම්වල වස්තුව තැබූ විට ප්‍රතිබිම්බ ඇති වෙන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. සයන්සය චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරලා තියාගන්න. හැමදාම හවස 6ට සෑම පාඩමකටම අදාළ වීඩියෝ එකක් සයන්සය චැනලේට අරගෙන එනවා. හැමෝටම සුබ දවසක්.